ඔබේ නිවස ඔබේ ගෙදර ඔබේ ජීවිතයට බොහොම සමීපම තැන. සමහර විට ඔබේ මුළු ජීවිත කාලයම ගෙවා දමන තැන තමයි ඔබේ නිවස කියලා කියන්නේ. ඒ නිසා නිවසක් හදනකොට කොයි තරම්නම් දේවල් ඔබ කල්පනා කරනවද? ඔබේ ජීවිතය වඩා සැපවත් කරගන්න, පහසු කරගන්න ඔබේ ආදරණීයයන්ට බොහොම සතුටින් තමයි ඔබ මේ නිවස නිර්මාණය කරන්නේ. හැබැයි ඒ විතරක්මදි නිවසක් නිර්මාණය කරනකොට අපි ගැන වගේම තවත් බොහෝ දේවල් පිළිබඳව කල්පනා කරන්නට ඕනේ. සඳුදා නුගසෙවනින් අපි පසුගිය සති කිහිපය පුරා කතා කරා නිවසක් හදද්දි, ගොඩනැගිල්ලක් හදද්දි මොනවද අපි හිතන්න ඕන කාරණා. ඒ කරුණු කාරණා ටිකෙන් ටික පෙළගස්වාගෙන යනකොට අපි ආවා හරිත නිවාස සහ හරිත ගොඩනැගිලි සංකල්පයට. අපි දැන් කතා බහ කරමින් ඉන්නේ හරිත නිවාස සහ හරිත ගොඩනැගිලි පිළිබඳව. පහුගිය සතියේදී අපි කතා බහ කරලා අවසන් කරා හරිත නිවසක් ගොඩනැගිල්ලක් නිර්මාණය කරගන්නකොට බලශක්තිය අපි කොයි ආකාරයෙන්ද යොදාගන්නේ කියලා. ඔන්න මේ සතියේ අපි සූදානම් ඉන්නව කතා බහ කරන්න හරිත ගොඩනැගිල්ලකදී හරිත නිවාසයකදී ජලය කොහොමද අපි නිසි පරිදි කළමනාකරණය කරගන්නේ කියලා. වෙනද වගේම අපිත් එක්ක ඉන්නව කතා බහට එකතු වෙලා වරලත් ගෘහ නිර්මාණ ශිල්පී, මොන්ටෝ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, දකුණු කොරියාවේ නගර නිර්මාණය පිළිබඳ පශ්චාත් උපාධිධාරි චාමර රාජපක්ෂ. අයිබන් චාමර, දැන් අපි මං හිතන්නේ හරිත ගොඩනැගිල්ලක් පිළිබඳව කතා බහ කරද්දි මේ බලශක්ති සංකල්පය පිළිබඳව කතා බහ කරලා අවසන් කරා. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි මේ ජලය කළමනාකරණය කියලා කියන්නේ. අපි අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණාව ගැන. චාමර, කොහොමද අපි හරිත නිවාසයක් නිර්මාණය කරගන්නකොට ජලය නිසි පරිදි කළමනාකරණය කරගන්නේ? මොකක්ද මේ සංකල්පයේ තියෙන අදහස? ඇත්තටම හරිත නිවාසයක් කියනකොටම ඒක හැමදේම අඩංගුයි. ජලයත් ඒකට ඇතුළත්. එතකොට ජලය කළමනාකරණය කරනවා කියන්නේ අපි දන්නවා මේ පෘථිවිය 70%ක් ජලය තිබුණාට අපිට භාවිතා කළ හැකි ජලය ප්‍රතිශතය තියෙන 2%ක් වගේ. කියන්නේ අපි කියන පෝටබල් වෝටර්, කියන්නේ භාවිතයට ගත හැකි, කියන්නේ බ්‍රීම සඳහා සහ වෙනත් කාරණා සඳහා. එතකොට 2%ක් වගේ තමයි. ඒකත් එක්ක ජනගහනය වැඩි වෙනවා. ඒ කාරණත් එක්ක අපිට තර්ජනයක් තියෙන අපේ නිවැරදි ජල භාවිතයට කොහොමද අපි එක මැනේජ් කරගන්නේ කියන එක. එතකොට අපි නිර්මාණ කාර්ය කර්තව්‍ය යෙදෙන අය හැටියට අපි බලන්න ඕනේ අපි අපේ ජනතාව කොහොමද ජලය ඒ නිවාසය තුළ කළමනාකරණය කරගන්නේ. පළවෙනි කාරණය තමයි ජලය භාවිතය අපි අඩු කරන්න පුළුවන් ක්‍රමයක් බලන්න ඕනේ. ජලය භාවිතය අපි දන්නවා හැම දෙයකටම අපි මුහුදු වතුර පාවිච්චි කරන්නේ නැහැ නේ. අපි පාවිච්චි කරන්නේ ගංගා ජලය හරි ලිං ජලය හරි නැත්නම් නල ජලය හරි. ඔය තුනනේ වාහන හොදන ඒවා පවා ඒවට පාවිච්චි කරන්නේ. ඔය කාරණා ඒ එක කාරණයක්. එතකොට දෙවෙනි කාරණේ තමයි ඒ ජලය නැවත මුදා හරිනකොට අපි කියන එක වේස්ට් වෝටර් කියලා. ඒ කියන්නේ අපජලය. එතකොට අපජලය කළමනාකරණයත් ඒකෙදි හරිත ගොඩනැගිලි වලට එනකොට වඩා වැදගත් කාරණාවක්. හරි, එතකොට ඒ අපජලය කිව්වොත් ඒකෙත් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා ග්‍රේ වෝටර් කියලා. ග්‍රේ වෝටර් කියන්නේ සාමාන්‍යයෙන් ඔය රෙදි සෝදා නිදහස් කරන සහ ඔය අතප කිචන් වලින් එන ඒ වගේ වතුර, නාන වතුර වගේ එනවා. ඒ වගේ සාමාන්‍ය බැක්ටීරියාම අඩුයි. එතකොට අපිට පියුරිෆයි කරලා නැවත භාවිතයට ගන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි වේස්ට් වෝටර්. ඊට පස්සේ පානීය ජලය. එතකොට පානීය ජලය අපිට එනවා භාවිතා කරන්නේ කෙසේද යන්න කියන එක තමයි මූලිකව ඔය හරිත සංකල්පයේ තියෙන මේ වැදගත්ම කාරණාව ජල කළමනාකරණය කියන එක. හොඳයි, දැන් අපි නිවසක් නිර්මාණය කර ගන්නකොට මේ ජලය කළමනාකරණය පිළිබඳවත් කල්පනා කරන්න ඕනේ. එතකොට මේ නිවස නිර්මාණය කරද්දී ජල කළමනාකරණයට ගැළපෙන විදිහට කොහොමද අපි මේ නිවස නිර්මාණය කරගන්න ඕනේ? මොනවද එතනදී හිතන්න ඕනේ දේවල්? ඔව්, අපි ඇත්තටම නිර්මාණකරුවාගේ දායකත්වයක් තියෙනවා පැහැදිලිවම. මොකද අපි එකක් තමයි සේවාදායකින්ට අපි මූලාධීරයේදීම උපදෙස් දිය යුතුයි මේ සම්බන්ධයෙන්. මොකද විශේෂයෙන්ම එතකොට අවශ්‍ය ස්ථාන අවකාශ හදලා දෙන්න ඕන. අපි උදාහරණයක් ගත්තොත් ක්‍රමයක් තියෙනවා ද්විත්ව ජනරල ක්‍රමය කියලා උදාහරණයක් තියෙනවා. එතකොට ඒකේ අපි සාමාන්‍ය නිවසක් ගත්තොත් අපි පානීය ජලය සඳහා වෙනම ටැංකියක් පාවිච්චි කරනවා. එතකොට ඊට අමතරව අපි තව
ජනනල ක්‍රමයක් එකට ස්පාත් ස්ථාපිත කරන අර මම උදාහර උඩ ඉහතින් කිව්ව ග්‍රේ වෝටර් ඒ වගේව තැන්පත් කරන්න. එතකොට ඒ වගේ දේවල් වලට අපි අවකාශය අපිට තත්පර කිහිපයක් දෙන්න අපි වෙලාව බලලා නැවතත් මේ කතාබහත් එක්ක එකතු වෙමු. හොඳයි. ඔව් අපි එතකොට මේ ග්‍රේ වෝටර් තැන්පත් කිරීම සඳහා අවකාශ සලසා දිය යුතුයි. එතකොට ඔතනින් පෙනෙන ඇත්තරම අපි ඕකේ සරල ක්‍රමයක් විශේෂයෙන් කඳුකර පළාත්වල වගේ අපි ජලය රැස් කරලා ඒවා කෘෂිකර්මයේ සහ පොඩි පොඩි අවශ්‍යතා සඳහා පාවිච්චි කරලා ඒවා නැවත පිරිසිදු කොට නිදහස් කිරීම. ඒවා අපේ අතීතයේ පවා තිබුණා. මෙහා පැත්තෙන් පේන්නේ ටැංකිය තියෙනවා තට්ටුවක්. ඒ කියන්නේ උඩින් තනකොළ, ඊට පස්සේ වැලි, ඊට පස්සේ කළුගල්, ඊට පස්සේ තියෙන අපි කියනවා චාකෝල් කියලා. චාකෝල් වලින් තමයි වතුර හොඳටම පියුරිෆයි කරන්න පුළුවන්, පිරිසිදු කරගන්න පුළුවන්. එතකොට ඒ හරහා අපි නැවත ටැංකියකට ඒ ජලය අරගෙන ඒවා අපි නිදහස් කරන්න පුළුවන්, නැත්නම් නැවත භාවිතයට ගන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි කාරණේ ඇත්තටම. දැන් මේ ඔබ මේ සඳහන් කළ අපි මේ කතාබහ ආරම්භයේදී ග්‍රේ වෝටර් සිස්ටම් කියන්නේ මේ අපජලය කොහොමද අපි පාවිච්චි කරන්නේ කියන එක. මොකද සමහර අය දැකලා තියෙන මේ අන්තර්ජාලයේ විශේෂයෙන් ජපානය වගේ රටවල් ඔවුන් මේ අතසෝදාන භාවිත කරන වතුර, ඊළඟට අපි නෑම සඳහා භාවිත කරන වතුර මේ බොහොම අපූර්වට විවිධ මෙවලම් මගින් තමන්ගේ නිවස ඇතුළේ සකස් කරගෙන තියෙනවා. කොහොමද මේ අපිට මේ වගේ දෙයක් කොහොමද කරගන්න පුළුවන්? මේ ග්‍රේ වෝටර් සිස්ටම් එක ඇතුළේදී කතා කරන්නේ පිළිබඳවද? ඔව්, ග්‍රේ වෝටර් සිස්ටම් එක ඇතුළේ කතා කරන්නේ ඒක තමයි. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි අපේ වැසිකිලි වලින් පිටවෙන වතුර නෙමෙයි, වැසිකිලි වලිනුත් ඔය තියෙන මේ අත්සෝදන වතුර තියෙන්නේ ඒවා. එතකොට මුළුතැන්ගේ පිටවෙන වතුර අපි සියල්ල නිවස ඇතුළත එකතු කරනවා. ඒකට අපි ඔබට පින්තූරයෙන් පෙනෙන්නේ ඒක. එතකොට එක වම් අත පැත්තෙන් පෙනෙන්නේ ඔබගේ ජලාපවාහන මණ්ඩලයෙන් දෙන නල පද්ධතිය හා ඒ ටැංකිය. හරි, ඒකට ඔබගේ ඒ ජලය තැන්පත් කරන අතර ඊට අමතරව අතනින් වෙනම තව තියෙනවා ටැංකි දෙකක්. එකක් තමයි වහලේ වැටෙන වතුර සහ අර මම ඉදිරි කිව්ව ග්‍රේ වෝටර් කලෙක් කරන එකතු කරනවා. ඊට පස්සේ ඔතන තියෙනවා තාක්ෂණික ක්‍රමයක්. ඒකේ තියෙන UV purification කියලා. ඒ කියන්නේ UV purification කියන්නේ ඒක ෆිල්ටර් එකක් ඇත්තට. මේකෙන් තමයි ඒ අර ග්‍රේ වෝටර් කියනවා පිරිසිදු කරන්න. නමුත් ග්‍රේ වෝටර් කියනවා පිරිසිදු කරන්න පුළුවන්. ඒව නැවතත් ඉහළට ගෙන ගොස් මෝටරයක් හරහා නැවත ටැංකියකට ඒක තැන්පත් කරනවා. ඒක සමා වාකි වගේ අර වෙනත් රටවල නම් ඒක භාවිතයට ගන්න, ඒ කියන්නේ පිරිසිදු කරලා බීමට පවා ගන්නවා. නමුත් අපේ රටේ අර අපි ඒකට කැමති නැහැ. නමුත් අපිට පුළුවන් ඒවා වෙනත් කාරණා සඳහා යොදා ගන්න ඇත්තටම. එතකොට මූලිකව ගොඩනැගිල්ල නිර්මාණය කරනකොට අපි ඒ ටැංකිය සඳහා සහ අර ජලනල පද්ධතිය නිර්මාණය කරගතිදී යුතුයි. එතකොට ජනතාව බලන්න ඕනේ නිර්මාණයක් මුල් අදියරේදීම කරනකොට මේ අවශ්‍යතා ටික ඔබගේ නිර්මාණ කාර්යයෙන් සැපිරෙනවාද කියලා. එහෙම වුණොත් තමයි අර කී වගේ ග්‍රේ වෝටර් කියන සිස්ටම් එක ඇත්තටම ස්ථාපිත කරගන්න පුළුවන් නිවාසවල. මහා පරාක්‍රමබාහු රජතුමා වරක් කියනවා අහසින් වැටෙන එක් දිය බිඳුවක් හෝ ප්‍රයෝජනෙට නොගෙන මහ මුහුදට ගලා යාමට ඉඩ නොතබමි කියලා. ඒ වගේ ජාතියක වත්මන් උරුමකාරයෝ අපි. ඒ කියන්නේ අහසින් වැටෙන දිය බිඳුවකින් පවා අපි ප්‍රයෝජනෙට ගත්තා. අපි අපේ රට කෘෂිකර්මාන්තයෙන් පෝෂණය කළා. හැබැයි දැන් අපි ඇත්තටම අහසින් වැටෙන ජලයෙන් වැසි ජලයෙන් එහෙම ප්‍රයෝජනයක් ගන්නවාද කියන ප්‍රශ්නේ ඇත්තටම අපි අතර තියෙනවා. දැන් හරිත ගොඩනැගිල්ලක් සකස් කරගන්නකොට ජල කළමනාකරණය කියන කාරණාවේදී කොහොමද අපිට මේ වැසි ජලය නිසි පරිදි භාවිත කරගන්න පුළුවන් වෙන්නේ? චාමර, මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර ග්‍රේ වෝටර් සිස්ටම් එක ඇතුළෙත් ඔබට වැසි ජල ටැංකියක් ස්ථාපිත කරගත හැකි. හරි, ඒක සාමාන්‍ය ලීටර් 2000ක් වගේ ප්‍රමාණයක් තියාගත්තාම ඇති සාමාන්‍ය කාමර 3ක විතර නිවසකට. වැසි ජලය කියන්නේ අපි කියනවා රේන් වෝටර් හාවස්ටිං කියලා. ඒක දැනට 2007න් පසුව ඔය නාගරික සංවර්ධන අධිකාරියේ නීති රීති වලිනුත් ඒක ඇතුළත් කරලා තියෙනවා. කියන්නේ වෙනම ටැංකියක් පාවිච්චි කරනවා මේ වැසි ජලය එකතු කර ගැනීම සඳහා. ඔබට පෙනෙන ඒක ඔබට පුළුවන් ග්‍රවුන්ඩ් ඒ කියන්නේ පොළවේ තැන්පත් කරන්න පුළුවන්, නැත්නම් වහලේ හරි නැත්නම් නිවසේ කොතනක ඉහළ තැනක තැන්පත් කරන්න පුළුවන්. ඒවා
මූලික කරන වන්නේ ඒ තැන්පත් කරන ටැංකියට අපි හරියට අනිත් ජලනල ක්‍රමයත් එක්ක අවස්ථාව සලසා දිය යුතුයි ඇත්තටම. එතකොට අද කාලේ වෙනකොට නීතියනුත් ඒක තියෙනවා ඇත්තටම. ඔබ විශේෂයෙන්ම ගොඩනැගිලි අනුමැතියට යනකොට යාලා ඒක සඳහන් කරනවා මේ ටැංකිය අවශ්‍යයි කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ප්‍රායෝගිකව ඒක නැවත පරීක්ෂා වෙන්නේ නැහැ. ජලය එකතු වෙනවාද ඒක පාවිච්චි කරනවාද කියන. නමුත් ඒක ඇත්තරම අපි දකින්නේ මේ ඒ නිර්මාණයේ තියෙන ඩ්‍රොයිං එකේ විතරයි ඒක මෙන්ෂන් කරලා තියෙන ඇත්තරම. ඒක ඒක හරීම හරි නෑ ඇත්තරම. ඒක අපි අපි ඇත්තරම අපේ අනුකූලතා සහතිකයේ අපේ පළාත් පාලන ආයතනවලින් දෙනකොට ඒක පුළුවන් නම් ඒක නැවත පරීක්ෂා කරලා බලන්න මේක නිර්මාණය කරලා තියෙනවද කියලා. එතකොට ඒක ඇත්තටම වඩා වැදගත් වෙනවා. මේ ඔය රේන් වෝටර් හාවස්ටිං වගේ ඒවා මොකද වෙනත් රටවල ඒක සාර්ථකව දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒක හරිම වැදගත්. ඔව් දැන් ඔබේ නිවස නිර්මාණය කරගන්නකොට ඔබ කිව්වා වගේ බොහෝ දෙනා මේ සැලැස්මට විතරයි සීමා වෙන්නේ. එතනින් එහාට ප්‍රායෝගික මේ දේවල් තමන්ගේ නිවසට එකතු කරගන්නේ නැහැ. දැන් යම්කිසි කෙනෙක් එහෙම තමන්ගේ සැලැස්මට සහ එතනින් එහාට ගිහලා ප්‍රායෝගිකව නිවස ගොඩනංවාගෙන යනකොට තමන්ගේ නිවසට ඒ නිර්මාණ එකතු කරගන්නවා නම් මොනවද මේ කාලෙදී අපිට දකින්න හම්බ වෙන ප්‍රවණතා? ඉතාම වැදගත් ඇත්තට. අපි විශේෂයෙන් අපේ දැන් උදාහරණයක් ගත්තොත් අපේ අපි කියන වැසිකිලි නිවාසයේ තියෙන වැසිකිලි ප්‍රමාණය සමහර දැන් අනිත් රටවල සමහර අඩු කරලා තියෙනවා. ඊට අමතරව තව තියෙනවා ඔබට ඔබගේ වොෂ්රූම් එක හරි වැසිකිලි හරි නිර්මාණයේදී ඔබට නිර්මාණ ශිල්පියාගෙන් අහන්න පුළුවන් වතුර ජලය අඩුවෙන් භාවිතා වෙන appliances ඒ කියන්නේ taps එතකොට mixers වගේ ඒවා ඒවා දැනට ලෝකේ තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් දැනට අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් බිල අඩුයි කියලා ගත්තට පසුවට බලපුවහම මේ වගේන් අපිට අවාසියක් වෙනවා ඇත්තටම. විශේෂයෙන්ම ඔය නාන කාමරවල තියෙන showers වගේ වගේන් ඒකේ තියෙන වතුර එක එක වෙන ක්‍රම. එතකොට ඒ වගේන් පරිපාලනය කරනවා වතුර මේ අපතේ යන්නේ. එතකොට නිර්මාණ කර්තව්‍යයේදී විශේෂයෙන්ම වැසිකිලි වගේ නිර්මාණය කරනකොට එකක් තමයි අපිට පුළුවන් එක ක්‍රමයක් ඒ appliances ගන්නකොට. අනිත් කාරණේ තමයි ඒවා තව තියෙන කොම්පොසිට් ක්‍රමය කියලා එකක් තියෙනවා. එතකොට වතුර පාවිච්චි කරන්නෙම නැහැ. ඒවා වෙනම ක්‍රමයකට තැන්පත් කරලා ඒවා නැවත මේ භාවිතයට ගන්න ක්‍රමයට ඒවා පාවිච්චි කරන්න පුළුවන් ජලය වගේ ඒවා. ඊට පස්සේ අනිත් කාරණා තමයි පුළුවන් තරම් නිර්මාණ කර්තව්‍යයේදී බලන්න ඕනේ ටොයිලට් නම් ටොයිලට් හතර පහ නැතුව සාමාන්‍ය වැසිකිලි තමන්ට අවශ්‍ය ප්‍රමාණයට නිර්මාණය කරන්න. විශේෂයෙන්ම එතකොට තමයි අපතේ යන ජල ප්‍රමාණය එතකොට වියදම දෙකම අඩු වෙනවා. එතකොට ඇත්තටම ඒක ඉතාම වැදගත්. අවසන් වශයෙන් හරිත නිවාසයකදී හරිත ගොඩනැගිල්ලකදී අපි ජලය නිසි පරිදි කළමනාකරණය කර ගන්නවා නම් මොනවද අපිට පොදු උපදේශ ඔබ විසින් දැන් ඔබ මේ විෂය පිළිබඳ ඔබ විශේෂඥ මොන වගේ පොදු උපදෙස් මාලාවක්ද අපේ හිතවතුන්ට ලබා දෙන්න පුළුවන්? ඔව් පොදු උපදේශය තමයි මග අරින්න එපා. ඒ කියන්නේ අපි ඇත්තටම බලන්නේ නිවසක මේ ඒ කියන්නේ සුන්දරත්වය විතරයිනේ පාට ඒව ගැන විතරයි බලන්නේ. ඇත්තට නිර්මාණයක් කියන්නේ ඒව නෙමෙයි. නිර්මාණයකට ඔය සියල්ල අන්තර්ගතයි. ඒ කියන්නේ ජල කළමනාකරණ ඒව අද වර්තමානයේ ඉතාම වැදගත්. මොකද ඔබ නිර්මාණ ශිල්පියාගෙන් බලාපොරොත්තු විත්තේත් ඒවමයි. ඒ කියන්නේ ඔබගේ නිවසේ ජල කළමනාකරණයේ අපද්‍රව්‍ය වේස්ට් වෝටර් එතකොට මම ඉස්සලා කිව්වා වගේ මේ සූර්ය ශක්තියෙන් කොහොමද ඔබ බලය ලබාගෙන ඔබේ විදුලි බිල අඩු කරගන්නේ? එතකොට ජල බිල අඩු කරගන්නේ. ඒ කාරණා සියල්ල ගැන ඔබ නිර්මාණ ශිල්පියාගෙන් පෙරලා ප්‍රශ්න කර යුතුයි. එතකොට තමයි ඔබට නිවැරදි සාර්ථක නිර්මාණයක් ගොඩනැගෙන්නේ ඇත්තටම. හොඳයි. සමහර දේවල් තියෙනවා මගාරින්න බැරි දේවල් නේද? නිවසක් හදද්දිත් ඒ වගේ මගාරින්න බැරි කරුණු කාරණා බොහොමයක් තියෙනවා. අපි මේ දින කීපෙදීම සොඳනුගසවන හරහා කතා බහ කළේ ඒ කරුණු කාරණා පිළිබඳව. ඉදිරියේදීත් අපි සූදානම් වෙන්නේ නැහැ මේ විශේෂාංගෙන් තවදුරටත් ඔබේ සොඳුරු නිවස නිර්මාණය කරගන්නකොට මොනවද හිතන්න ඕන දේවල් මේ ගැන කතා කරන්න. චාමර බොහොම ස්තුතියි. තවත් දවසක අපි මේ වගේ කාරණා එක්ක මුණ ගැහුවා. අයිබෝ. පුංචි විරාමයකුත් අරගෙන අපි නැවතත් සඳුදානුගසවනි ඔබව මුණ ගැහෙනවා.